මේ වෙනකොට ඇත්තවස්සෙන්ම අපි මුලට කියපු ඒ බැංකු තුනට අමතරව බැංකු 18ක් එකතු වෙලා තියෙනවා. අන්න එහෙමනම් අද විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයන් බවට පත්වීමට බලාපොරොත්තු වෙන අයට මේ රජයේ මේ අලුත් වැඩපිළිවෙලට සහභාගි වීම සම්බන්ධ වීම වඩාත් පහසු වෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ වගේම අපිට මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා දෙන්නට පටන් ගත්ත දවසින් ළම අපිට තවත් තොරතුරු ලැබුණා. පොදුවේ ගත්තම බොහෝ ස්ථානවල මේ අයව බැංකු වලින් හොඳට පිළි අරගෙන කටයුතු කරත් ඒ වගේම තවත් තොරතුරු ලැබෙනවා. සමහර බැංකුවලදී මේ අයව ඇත්ත වශයෙන්ම අර පරණ විදියට ණය ලබා දෙන්නට නෙමෙයි ණය ලබා නොදෙන්නට කතා කරනවායි කියලා. සමහරුන්ට බැනලා යෝගෙන තියෙනවා, සමහරුන් ගියාම ආණ්ඩුවට බැන බනින අය ඉන්නවා, තවත් සමහරුන්ට අනවශ්‍ය කොන්දේසි දානවා. මෙන්න මේ තත්ත්වය නිසා අපි හිතුවා ඇත්ත වශයෙන්ම ඒ අයට ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ක්ෂණිකව අපිට දැනුම් දීමට පුළුවන් සම්නිවේදන ජාලයක් ඇති කරන්න ඕනේ කියලා. අනේ ඒ නිසා තමයි අද අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සඳහා හොට්ලයින් එකක් අද සිට ආරම්භ කරනවා. මෙන්න මේ ලොකුවට පේන්නේ මේ ඉන්ධන මිල සූත්‍රය නෙමේ, මේක හොට්ලයින් එක මේ ණය මේ මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යෝජනා ක්‍රමයේ හොට්ලයින් එක 1925. ඇත්ත වශයෙන්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපි මුලින් බලාපොරොත්තු වුණා 20-25 ගන්න. නමුත් තාක්ෂණික හේතුන් මත ඩයලොග් ආයතනය කිව්වේ අපිට මෙන්න මේ නම්බරේ තමයි දෙන්න ඕනේ. ඒක බොහොම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් නම්බරයක්. 19.25ට මේ ණය යෝජනා ක්‍රමය ලබා ගන්නට බලාපොරොත්තු වෙන අයගේ ඕනෑම ප්‍රශ්නයක් තියෙනවනම්, ඕනෑම යෝජනාවක් තියෙනවනම්, ඕනෑම පැමිණිල්ලක් තියෙනවනම් මේ හරහා අපිට දැනුම් දෙන්නේ කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලනවා.